අපි ඌව විශ්වවිද්‍යාලයේ රොටරක් අපේ තරුණ කණ්ඩායම මට යෝජනාවක් කරා අපේ හාමුදුරනේ අපිට මෙන්න ගමට හිටක් විලාපතියක් හදලා අපිට ගමක් තෝරලා දෙන්න කියලා. ඒ වෙලාවේ මා පළවෙනිම මේ ව්‍යාපෘතියට තෝරාගත්තේ මකමූණ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ සමුගිපුර ගම. මේ ගම තෝරගන්න හේතුව තමයි මේ ගමේ අවුරුදු 3කට ආසන්න කාලයක් ජනතාවගේ දුක සැප දෙක හඳුනන මට මේ ගමේ අඩුපාඩුකක් මම දැක්කා. ජලමූල පද්ධතියක් ඒ ගමේ නැහැ. ඊට පස්සේ ගමේ අලි මිනිස් ගැටුම ශීඝ්‍රයෙන් වැඩි ගම්මානයක්. මිනිස්සු හරි දුෂ්කර ගම්මානයක්. ඊළඟට තෝරගත්තාම මේ වකුගඩු රෝගී සංඛ්‍යාව බරපතලම ප්‍රදේශයක් තමයි මේ බකමූණ ප්‍රදේශය කියන්නේ. ඒ වගේම ආර්ථික යටිතල පහසුකම් වල අඩුපාඩුකම් තිබ්බා. ඒ නිසා තමයි මේ ගම මා තෝරලා දුන්නේ. ඉතින් මට කයින් හාර්ට්ස් පදනමේ නිර්මාතෘ හාමුදුරුව හැටියට ලොකු කාර්යයක් මට කරන්න සිද්ධ වුණා. මේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවත් අපි එකතු වෙලා අද දවසේ බකමූණ රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිතුමිය ප්‍රධාන කොටගත් වෛද්‍ය කණ්ඩායමට අපි මෙස් සිටින් ස්තුතිවන්ත වෙනවා. ගමට හෙටක් ජාතික ව්‍යාපෘති යටතේ දුෂ්කර ගම්මාන තෝරාගෙන කරන ජාතික වැඩපිළිවෙලක් ඇටියට පළවෙනිම ගමට හෙට ව්‍යාපෘතියේ ප්‍රථම වෛද්‍ය කඳවුර අද දිනේ පැවැත්වෙනවා. මේකට කයින් හාර්ට්ස් මග මම පදනමත් ඒ වගේම දෙනිපිටිය වෛද්‍ය මධ්‍යස්ථානයේ ඒ පාදතුමන්ගේ කටයුත්ත අපිට ඉතාම මැනවින් අපිට ලැබුණා මේ කටයුත්තට. ඒ වගේම කොහෙවත් නැති වෛද්‍ය මධ්‍යස්ථානයක් අපි දකිනවා මේකේ. ඒ කියන්නේ අක්ෂි සායනයක්, දන්ත සායනයක්, ඒ වගේම ලේ බැලිලා වකුගඩු රෝගීන් ඇත්තම කිව්වොත් ශීඝ්‍රයෙන් වැඩිපුරම වකුගඩු රෝගී සංඛ්‍යාවක් වාර්තා වෙනවා මේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පුරාම. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගත්තාම මේ බකමූණ ප්‍රාදේශීය කොට්ටාසේ වැඩිපුරම වකුගඩු රෝගී සංඛ්‍යාවක් ඉන්නවා. ඒ වගේම ආබාධිත දරුවන් ප්‍රමාණය වැඩි, ඒ වගේ ස්නායු රෝගී දරුවන් ප්‍රමාණයත් වැඩි ප්‍රදේශයක් හැටියට අපි ඒ නිසා තෝරාගෙන මේ කටයුත්ත මේ විදිහට කරගෙන යනවා. අප අද දින ඌවවිල්ලස්ස විශ්වවිද්‍යාලයේ රොටරැක් සමාජය විසින් සංවිධානය කර ලබන ගමට හෙටක් ව්‍යාපෘතියේ සබ් ප්‍රොජෙක්ට් එකක් විදිහට කයින් හාර්ට් සංවිධානය සහ මීගම වෛද්‍ය මීසම එකතු වී අද දින ආරෝග්‍ය වෛද්‍ය කඳවුර ලබන සංවිධානය කරනු ලබනවා. අද දින අපි දන්ත සායනයක්, අක්ෂි සායනයක් පවත්වා කණ්ණාඩි ලබා දීම වගේම වෛද්‍ය අනුමැතිය සහිතව අද දින මීගමුව දෙනිපිටිය වෛද්‍ය මීසම එකතු වී බෙහෙත් ලබා දීම සිදු කරනවා වෛද්‍ය අනුමැතිය සහිතව. ඒක තමයි අද දින අපගේ තිබෙන විශේෂත්වය වන්නේ. ඇත්තම කියනවා අපි අද ඌවවිල්ලස විශ්වවිද්‍යාලයේ රොටරැක් සමාජයේ සිසුන් තුර අපි අපේ ප්‍රොජෙක්ට් එකක් කරන මේ සමගිපුර ගම්මානය තුළ ගමට හිටක් කියලා. මේකේ සබ් ප්‍රොජෙක්ට් එකක් විදිහට තමයි අපි ආරෝග්‍ය කියන වෛද්‍ය කඳවුර පැවැත්වීමට තීරණය කරේ. ඒතකොට අපි මේකෙදි වක්ගඩු සායනයක්, දන්ත සායනයක්, පිළිකා සායනයක් වගේම අක්ෂි සායනිකුත් පවත්වනවා. ඒතකොට මේකෙදි අපි අක්ෂි සායනයේදී මෙයාලට නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දෙනවා. ඊට අමතර මෙහි විශේෂත්වයක් විදිහට කියනවා නම් අනිකුත් වෛද්‍ය සායනවලදී වෛද්‍ය සායන පැවැත්වුවට බෙහෙත් එවෙලි ලබා දෙන්නේ. හැබැයි අපි මේකෙදි රජයේ අනුමත විදිහට නියමිත විදිහට අපි නියමිත ඖෂධ මේ රෝගීන් සඳහා මෙම අවස්ථාවේදීම අපි ලබා දෙනවා. ඒතකොට අපි මේ ප්‍රොජෙක්ට් එක කරන ප්‍රධාන අරමුණ වන්නේ මේ ගමේ වක්ගඩු රෝගීන් සෑහෙන පිරිසක් ඉන්නවා. ඒතකොට අපි මේ ප්‍රොජෙක්ට් එකේදී දැන් අද තියෙන මෙඩිකල් කැම්ප් එකේ අලුත් වක්ගඩු රෝගීන් හඳුනා ගන්නවා. දැන් හැබැයි ඒත් අපි මේ ප්‍රශ්නේ විසඳලා නැහැ. හැබැයි හේතුව මොකද මේ ගමේ පානීය ජල ප්‍රශ්නයක් තියෙනවා. ඒතකොට මේ සඳහා අපි ප්ලෑන් කරලා තියෙනවා වෝටර් ෆීල්ඩ් එකක් සමිගපුර ගම්මානය තුළ ඉදිකරන්න. මේ සඳහා ඇත්තම කියලා අපි ඩොනේෂන් හොයනවා. ඒතකොට මේකට කැමැති සහයෝගය දක්වන්න කැමැති කවුරු හරි ඉන්නවා නම් අපිට මේ ගම්මානය තුළ වතුර ෆිල්ටරයක් ලබා දෙන්න ලෙස ඉල්ලනවා. මේ වැඩසටහනට අපේ දායකත්වය සපයන්නේ ඌවවිල්ලස්ස රොටරැක් ක්ලබ් එකෙන් අපෙන් ඉල්ලීමක් කරා දෙනිපිටිය වෛද්‍ය මිසමෙන්. මේ ගමේ කරන මේ සත්කාරයට වෛද්‍ය පහසුකම් හැටියට බෙහෙත් සහ කණ්ණාඩි සපයන්න. අපේ වෛද්‍ය මිසම තුළ තිබෙන ව්‍යාපෘතියක් හැටියට අපි මෙවැනි ගම්මානවලට ගිහිල්ලා දුෂ්කරතාවලින් පෙළෙන ජනතාවට අපේ සේවාවන් සපයනවා. ඉතින් මේ වෙලාවේ ඌවවිල්ලස්ස විශ්වවිද්‍යාලයේ රොටරැක් කණ්ඩායමේ ඉල්ලීමට දක්වන ප්‍රතිචාරයක් හැටියට තමයි අපි සහභාගී වෙන්නේ මෙම වෛද්‍ය කඳවුර සඳහා.